අයිබුවන් අද 2024 අප්‍රේල් 21 අප්‍රේල් 21 කියලා කියන්නේ මීට අවුරුදු 5කට ඉස්සෙල්ලා අර අයින්සක දරුවෝ එවගම දෙමව්පියෝ සියලුම දෙනා ගිහිලා දෙවියන් වැඳ වැඳ ඉන්නකොට නේච්චන් විසින් කරපු පාහර ප්‍රහාරයක අවසාන ප්‍රතිඵලය කොච්චර ප්‍රමාණයකට ජීවිත අහිමි වුණාද, කොයිතරම් ප්‍රමාණයකට අභ්‍යාගත තත්ත්වයට පත් වුණාද, කොයිතරම් ප්‍රමාණයක් අද විඳව විඳව ඉන්නවද. එතකොට මේ පාස්කු දින ප්‍රහාරය සිද්ධ වෙලා අවුරුදු 5ක් වෙනකම් මේකට සාධාරණත්වයේ ඉෂ්ට කරන්න බැරි වෙච්ච පාලකයෝ තමයි මෙච්චර කල් මේ රට පාලනය කරේ. එතකොට එදනින් එහාට දැන් ගත්තොත් එහෙම සජබයත් ඒ වගේම ජාතික ජනබලවේ අයත් ගිහිලිවල කදිනතුමා හම්බෙලා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් දීලා තියෙනවා. ඒ කට්ටියත් එකඟතාවයන් පළ කරලා තියෙනවා. අනිවාර්යම ඒ ආණ්ඩුවක් යටතේ මේ පාස්කු දින ප්‍රහාරයට සත්‍ය ඒ වගේම මේක වින්දිතයන්ට සාධාරණත්වය ඉෂ්ට කරනවා කියලා. ඒක 2019 ඒ විදිහටම වුණා. ඒකේ ඒ මැන්ඩේට් එක තමයි ඔ ගෝඨාභය රාජපක්ෂ කියන පළවාහරපු ජනාධිපතිට හම්බුනේ. එතකොට ඒක පළවාහරින්න තත්ත්වයට උදා වෙන්නේ ඔ මැන්ඩේට් එක තමන්ට හම්බෙච්ච මැන්ඩේට් එක ඒක හරි විදිහට ක්‍රියා කරගන්න බැරිවීම ප්‍රතිඵලයක් වශයෙන්. ඒ වගේම ආර්ථික පරිහානිතාවයකට පත් වෙන රට, ඒ වගේම රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය කඩාවැටලා සියලුම දේවල් නැති වෙලා කියන සියලු කරුණු කාරණා එකතු වෙලා අවසානට ගෝඨාභය නන්දසේන තමන්ගේ දූරකාරයට ඉස්සල්වල එළවලු දානවා. එතකොට ඒකේ අනුපාප්තික ජනාධිපති වෙන්නේ කවුද? රනිල් වික්‍රමසිංහ. ඒක ඇවිල්ලත් ඔහුටත් තාම මේ රටේ ඔවුන් එන්නෙම පාස්කු පහරය සම්බන්ධයෙන් සාධාරණත්වය ඉෂ්ට කරනවා කියලා. හැබැයි කිසිහෙකුට මෙච්චර කාලයක් ඒකට සාධාරණත්වය ඉෂ්ට කරන්න බැරි වුණා. මොකද ඔවුන් ඉන්නෙම හැමතිස්සෙම රාජපක්ෂලාගේ ඔඩුක්කුව නිසා. එතකොට රාජපක්ෂලා මේ පාස්කු පහරය පිටිපස්සේ ඉන්නවා කියන එක දැන් ගොඩාරයක් හැම පැත්තකින්ම සනාථ වෙලා තියෙනවා. එතකොට අද වෙනකොට මම දැක්ක සිරිල් ගාමිණී පියතුමා කැඳවනවා අපරාධ වැඩි කරන දෙපාර්තමේන්තුවට. අපරාධ වැඩි කරන දෙපාර්තමේන්තුවට ගෙන්නවල ඔහුගෙන් ප්‍රශ්න කරනවා මේ සම්බන්ධයෙන් ඔබ දන්නා කරුණු මොකද කියලා. එතකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඔබ දන්නා කරුණු මොනවද කියලා අහන්න ඒ කට්ටිය ගෙන්නවනකොට එතකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යභාරය මොකද්ද? එතකොට මෙච්චර කාලයක් මේ රටේ නොවසිදුන අපරාධ මේ විදිහට තියෙන්න ඒ කට්ටියගේ රාජකාරිය හරි විදිහට වෙලා නැහැ කියන එක, ඒ කට්ටිය පිළිගන්නවා කියන එක තමයි එතන තියෙන්නේ. එතකොට දැන් අද කියපු කරුණු කාරණාවල අර මේ පොලිස් නිලධාරීන් කීප දෙනෙක් මැරුවා, ඒක සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමා මතක් කරනවා. ඒ වගේම පස්කු දින ප්‍රහාරයට සම්බන්ධ වීඩියෝයක් ජනගත වෙනවා, ඒ චැනල් පෝ නාලිකාව විසින් කරපු වීඩියෝයක්. එතකොට ඒ වීඩියෝ එකේ කියන කරුණු කාරණා තාම ඒක ගැන හරි විදිහට පරීක්ෂණයක් නැහැ කියලා අද ඒ විදිහට කියනවා. ඒ වගේම අජිත් ධර්මපාල එංගලන්තයේ ඉඳලා කරපු ලොකු හෙළිදරව්වල ප්‍රතිඵලයක් වශයෙන් අද ඒවා සිරිල් ගාමිණී පියතුමා කියනවා. නමුත් ඒවලට සාධාරණත්වය ඉෂ්ට කරන්නේ අන්න ඒකයි කියන්නේ. පරීක්ෂණ හරි විදිහට කරා නම් එහෙම මේ රටේ මේක මේ විදිහට ඇදෙන්න විදියක් නැහැ කියන එක සියලු දෙනාගේ මතය. ඒක නිසා ඊළඟ එන ආණ්ඩුවට අනිවාර්යෙන් මතක තියාගන්න, ඊළඟ එන ආණ්ඩුවට මේක මැන්ඩේට් එකක්. අනිවාර්යයෙන්ම මේක කළ යුතු දෙයක්. මේක නොකරනවා කියලා කියන්න අනිවාර්යයෙන්ම ඒකට කි ජනප්‍රසාදය අඩු වෙලෙවල ඒකට කි ආණ්ඩුව පෙරලෙන්න තියෙන සම්භාවිතාව වැඩි. ඒක මේ කතාවෙන්ම කියන්නම්කෝ. හිඟන්නගේ තුවාලේ කියන කන්සෙප්ට් එක දැන් ඕ ලංකාවේ ගොඩාරයක් තිබුණනේ. ඒකට කීප දෙනෙක්ම ලෝකේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් මගෙත් උනන්දුව තියෙනවා කියලා. ඉතාලිවල මම ජීවත් වෙන නිසා ඉතාලිවල ඉන්න මංකි ඩොග් කෙනෙක් ඕ වගේ දේවල් ගිහලා තමයි මටත් එවලා තිබුණේ ඒ වීඩියෝ එක. එතකොට ඒ වීඩියෝ එකේ වෙනකොට ඒකේ ඉතාලිවල ජීවත් වෙන අපි බෞද්ධ අපි වගේම කතෝලික මිනිස්සුන්ගේ වගේම ඉතාලි මිනිස්සුන්ගේ තියෙන මේ ප්‍රෞඩත්වය, ඒ සියලුම දේවල් විනාශ වෙන විනාශ කරන විදියේ ප්‍රකාශයක් තමයි මෙතන තියෙන. ඒ නිසා තමයි ඒ මිනිස්සු අපට එවල කියන්නේ බලන්න මේ බල්ලා වඳුරා මේ බූරුවා කරන වැඩ කියලා තමයි අපිට කියන්නේ. ඒ වගේ දේවල් කරනකොට හරි පරිස්සමෙන් කරන්න ඕනේ. මොකද මේ හිඟන්නගේ තුවාලේ කියන දේ ඒ කන්සෙප්ට් එක ලංකාවේ තියෙනවා. මොකද ලංකාවේ පාලකයන්ට දෙයක් අපොහොසත් වුණාට පස්සේ උන් ඒක කන්ටිනියු කරන එකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි හිඟන්නගේ තුවාලේ වගේ වෙන්නේ. එතකොට හිඟන්නගේ තුවාලේ නැති වෙන්න දැන් 2009 වෙනකොට රාජපක්ෂලාට මැන්ඩේට් එකක් ඇවිල්ලා තිබුණා. උඹලා මේ හිඟන්නගේ තුවාලේ කියන ඒ කියන්නේ රටේ යුද්ධය ඉවර නොකරොත් එහෙම අනිවාර්යයෙන්ම උඹලගේ ඕ රාජපක්ෂලා
ලංකාට දේශපාලනය කරන්න තියෙන අවස්ථාව ඉවරයි කියලිවල අර හිගන්න එක තුවාල කන්සෙප්ට් එක ඇවිල්ලිවල එතනින් හිර වෙන ගතියක් එනවා. හරිද? ඒ හිර වෙන ගතිය එනකොට තමයි ඊට පස්සේ අනිවාර්යෙන්ම කරන්න වෙනව නැත්නම් රාජපක්ෂලාට පැවැත්මක් නැහැ කියලිවල ඒ වෙලාව වෙනකොට මහ පොළව හරි ගැස්සෙලා තිබුණා. එතකොට දැන් මේ වෙලාව වෙනකොට මේ පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් මේකට සාධාරණත්වය ඉෂ්ට නොකරුවොත් එහෙම අනිවාර්යෙන්ම මේ රටේ ඊළඟ පාලකයෝ අනිවාර්යෙන්ම උන්ගේ දේශපාලන ඉවරයි කියන තැනට මේ මැන්ඩේට් එක තමයි එන්නේ. අන්න ඒක හොඳට මතක තියාගන්න. ඒ මැන්ඩේට් එක අනිවාර්යෙන්ම ඉෂ්ට කරන්න ඕනේ. ඉෂ්ට නොකරුවොත් එහෙම මේ රටේ ආයි ඔවුන්ට බලය ගන්න බෑ, බලය ගිලිහෙනවා කියන එක මතක තියාගන්න ඕනේ. ඒක නිසා මේක අනිවාර්යෙන්ම නියතයක් කියන එක මතක තියාගන්න. ඒ වගේම මෙන්න මේ මුං ඉතාලිවල ඉන්නව ඇති. හරිද? එතනින් එහාට ඇත්තටම මේ රට කතෝලික රටක්. බෞද්ධ අපිටත් ගොඩාරයක් අත දීපු රටක්. එතකොට මේ රටේ ඉන්නේ බහුතරයක් මිනිස්සු ඕ කතෝලික ප්‍රජාව. එතකොට ඒ කතෝලික ප්‍රජාවගේ හදවතේ දුකක් තියෙනවා මේ පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් චූදිතයන්ට දඬුවම් දුන්නේ නැහැ කියන එක. එතකොට වින්දිතයන්ට සාධාරණත්වයේ ඉස්තුන්නේ නැහැ කියන එකේ හරි දුකක් තියෙනවා. එතකොට ඒ මිනිස්සු දුකෙන් ඉන්නකොට මේ වගේ දේශපාලනයන්ට කඩේ යන හරක් බූරුව බල්ලෝ අර අර මිනිස්සු එවපු විදිහටම. එතකොට අපි ගැන ඉතාලිවල ජීවත් වෙන පුරවැසියන් ගැන ලෝකේ ඉන්න මිනිස්සු කොහොමද කල්පනා කරන්නේ? එතකොට කල්පනා කරන්න ඕනේ දේශපාලන ගැත්තෝ දේශපාලන ඉත්තෝ වෙලා මේ විදිහට අපි ප්‍රකාශ නිකුත් කරනකොට මේ රටේ මිනිස්සු ඉල්ලන්නේ ලංකාවේ ජීවත් වෙන ශ්‍රී ලාංකික ප්‍රජාව ඉල්ලන්නේ මේ වෙච්ච දේට සාධාරණත්වය විතරයි. එතනින් එහාට එතන දේශපාලනේවත් හරේ මේ මොනවත් නැහැ. ඒක හැම අවුරුද්දෙම අප්‍රේල් 21 ඒක ගැන මේ මොවක් හරි ප්‍රකාශයක් දෙනවා. හරේ මේ ඕව අපි කිය ඉන්නවට වඩා අපි ප්‍රෙෂර් ගෲප්පයක් වශයෙන් කරන්න ඕනේ. හැම එකෙක්ම වීඩියෝයක් දානකොට ඉන්න පාලකයට මේ ආවඩන්න නැතුව ඌට කඩේ යන්න නැතුව ඌට ආවතේවකම් කරන්න නැතුව කරන්න ඕනේ. ඒ පාලකයට ප්‍රෙෂර් ගෲප්පයක් වශයෙන් මේක හොයපන් කියන තැනට පත් කරන්න. මුං කරන්නේ අර ඌ ඒ පාලකයා කියන එකගෙන් එකදා ගන්න අපි වුණ රනිල් වික්‍රමසිංහ ඔබ වෙනුවෙන් මම මේ රටේ මේ බය නැතුව ඉදිරිපත් වෙනවා කියලා එකදා ගැනීමනේ කරන්න ඕනේ. අපි කරන්න ඕනේ රටේ පාලකයන් මේ දේවල් කරන්නේ නැත්නම් ඒක සාධාරණත්වය ඉෂ්ට කරගන්න අපි ප්‍රෙෂර් ගෲප්පයක් වශයෙන් කරන එක. එතකොට ඒක කරන්න නැතුව එතනින් එහාට වැඩක් නැහැ. ඉතින් කතා කරලා මුංගේ කතාව පොඩ්ඩක් අහන්නකෝ. තියනවා හිඟන්නගේ තුවාලේ කියලා. ඒ කියන්නේ ඉඟා කන්න ඕනවා ඒ තුවාලේ කවදක්වත් හොඳ වෙන්නේ. ඕක අවුරුදු 30කට එහා ඉටලි යුද්ධයේ සමයේ උගාද්දෙනෙක් පාවිච්චි කරපු දෙයක්. ඒ වගේම පාස්කු පැහැරේ. ඇත්තෙන්ම ඒකත් හිඟන්නගේ තුවාලයක්. මේ තුවාලේ හතරවෙනි වතාවටත් පැහැරගෙන එනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 2019 පස්සේ 2020 ඉඳලා ජනවාරි වෙද්දි පොඩි බිබිලක් පෙන්නනවා, පොඩ්ඩක් සීරලා කියලා පෙන්නනවා පෙබ්‍රවාරි 21, මාර්තු 21 චුට්ටක් ලොකුවට පෙන්නනවා, අප්‍රේල් 21 මහා ලොකු තුවාලයක් කියලා පෙන්නනවා. ඊට පස්සේ නැවත වරක් මැයි 21 එක එක ආඩු වෙලා ගිහිල්ලා ජූනි වෙද්දි නැතු යනවා. මේක විටින් විටම එනවා. මං හිතා දැන් මූ මේ වෙන දෙයක් නෙවෙයිනේ. මූ රෙදි නැතුව මූ කඩේ යනවා. හරිද? රනිල් වික්‍රමසිංහ කියන එකට මේ රෙදි නැතුව කඩේ යන එකේ ප්‍රතිඵලයක් තමයි මේක යට තියෙන්නේ. ගැබ් වෙලා තියෙන්නේ ඒක. එතකොට දැන් ඉන්න පාලකයොන්ට මේක කරන්න කියලා ප්‍රෙෂර් එක දැන් මම මොකද කරන්නේ? දැන් ඉන්න පාලකයොන්ට මේක ප්‍රෙෂර් එකක් වශයෙන් කරනවා, මේක කරපන්. එතනින් එහාට තමන්ගේ අතේ ලේ ගෑවිලා නැත්තම්, තමන් වැරදි නැත්තම්, තමන්ට රාජ්‍ය බලය කියන තියෙනවා නම් එතනින් එහාට ඒ සේනාධි නායකය වශයෙන් ඉන්නවා නම් ඌට යුතුකමක් හා වගකීමක් තියෙනවා මේ රටේ මේ යුක්තිය පසුතලන්න. ඉතින් ඒක කියන්නේ නැතුව මෙතන කෙකර ගෑවට වැඩක් නැහැ නේ. හිඟන්නගේ තුවාලේ ජනවාරි වෙනකොට බිබිලක් මතුවෙලා ඊට පස්සේ බිබිල මේ ඒක ලොකු වෙලා අර මේ වෙලා මොනවද මේ? ඒකයි මම කියන්නේ. මම දන්නේ නැහැ ඉතින් මුන් මොන වගේ ගම්වල ජීවත් වෙන්නේ උන්ද කියලා. ඒ ගම්වල උන්ට කොන්දක් තියෙනවා නම් ඉතින් මේ වගේ උන් ඉතින් ආයි බහින්නේ නැහැ ලංකාවේ. මම ඒකයි කියන්නේ. ගමේ උන්ට කොන්දක් තියෙනවා නම් හරි ශ්‍රී ලාංකීය හෙළය ඉන්නවා නම් මුන් බහින්නේ නැහැ. මොකද එතනින් එහාට මුන්ට ජල ගුටි තමයි ඉතින් හම්බෙන්නේ. මේක එවල තියෙන ශ්‍රී ලංකන් මෑඩ් ඩොග් ලිවිං ඉන් ඉටලි. බලන්න රනිල් රාජපක්ෂ සපෝටර්. ඒ විදිහට තමයි මේක මට එවල තියෙන්නේ. ඉතින් අන්න ඒක නිසා කට්ටිය වන්දි බට්ටිකම් කරපල්ලා. හැබැයි රටේ යුක්තිය පසඳලා රටේ දීති ආධිපත්‍ය අපට උඩට ගේන්න ඕන එක ඒක නොවනස්වන නියතයක්. ඒක නිසා අනිවාර්යයෙන්ම අපට රටේ යුක්තිය කියන්නේ අපි අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන එක නිසා මේ පාස්කු දින ප්‍රහාරය අර සියෝන් දේවස්ථානේ ඒ වගේම
කටුවාපිටිය ඒවගේම මේ හැම පල්ලි පල්ලි තුනේම මේ අයිංසක මිනිස්සු මැරන්නේ අපේම ශ්‍රී ලාංකයේ මිනිස්සු. ඒකනිසා ඒ මිනිස්සුන්ට සාධාරණත්ව ඉෂ්ට වෙන්න ඕනේ මේ කරපුයවුන් මේක පිටිපස් ඉන්නවුන් අනිවාර්යම මේක හරි සාධාරණත්වය ඉෂ්ට කරන ඊළඟ ආණ්ඩුවකින් අපි අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන ඒ ආණ්ඩුව ඒක නොකරනවා කියලා කියන්නේ ඔවුන්ගේ දේශපාලනය ඉවරයි කියන එක මතක තියාගන්න. අනිවාර්යෙන්ම හම්බෙන්නේ පාස්කු දින ප්‍රහාරය කරපු ඒ විදිතයන්ට දඬුවම් දෙනම කියන එක ගිහිල්ලිවල මේ සපත කරලා තියෙන දැන් දෙගොල්ලොක් ගිහිල්ලිවල. ඒක නිසා එතනින් එහාට එකට දේශපාලන සුජාත භාවය මේකින් ඔප්පු කරගන්න පුළුවන්. එතනින් එහාට ඒක නොකරුවොත් එහෙම අනිවාර්ය මේ කට්ටියට සදාසොත්ති කියන තමයි තියෙන්නේ. එහෙනම් මේ පාස්කු දින ප්‍රහාරය වෙලා අදට අවුරුදු 5ක් වෙනවා. ඒක නිසා ඒ සියලුම දෙනාට අපේ ආගමේ හැටියට යම් කිසි පිම්පබිනවීමක් කරනවා. එතනින් එහාට අපිට කරන්න දෙයක් නැහැ. රටේ පාලකයන්ට තමයි එතනින් එහාට තියෙන්නේ. ඒ පාලකයෝ අනිවාර්යම මේ පාස්කු දින ප්‍රහාරයට යුක්ති ඉටු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒක කරනකම්ම මේ රටේ අපිවත් ඒ වගේම මේ සම්බන්ධයෙන් හොයන කිසිම කෙනෙක්වත් අනිවාර්යයෙන්ම අත් නොහර හැකි වගකීමක් කියන එක මතක තියාගන්න. ඒක නිසා අපි මේ සම්බන්ධයෙන් හරි අවධාරණයෙන් මේ ගැන බලාගෙන ඉන්නවා. ඒක නිසා මෙන්න මේකට විතරක් සාධාරණ ඉෂ්ට කරන්න කියන ආදනීය ඉල්ලීම කරනවා. එහෙනම් අදට ගිහිල්ලා සෙලොන් දරන තෙරුවන් සරණයි. අයිබෝන් රනිල් වික්‍රමසිංහටත් මේ දේශපාලන වලල්ල තුල ඉන්න රාජපක්ෂ හැතිකරයටත් ඇරෙන්න. බුද්ධිය ශක්තිය යොදවාදීනුව ලැබුමයි යුතුකම සිතට ගනිව් එඩිතර බිසමා දේශර ගතියොදා සතුරන් පරදමු අත්දල් බැඳා නැගිටිව් අබිසමා ඇති දැන් නිවසුවා හෙළදිව බබලමු එක් නිසමා පිවිදෙව් නැගිටිව් පිවිදෙව් රජිය ගොඩ නැගුමට පිවිදෙව් පූජිතයි නමබේ මැනි ඔබේ හද ගැස්ම වෙමු ලක්මවගේ ශක්තියෙන්.